ත් පුවත් බලන්න අපේ චනලක සබස්ක්‍රයි් කරන්න. ලෝකයේ අනාගතය තරුවන් වර්තමානයේ සිදුබෙන ළම හිංසේ හේතුවෙන් එම කියම කෙතරම් දුරට සත්‍යවේදයි යන්න ප්‍රශ්නාර්ථයන් ලමයින් කියන්න වයිසවරුදු දහ අටට අඩ අය. දන්ඩ නීති සංග්‍රහයේ තුන් සය අටවැනි වගන්තයේ සඳහන්වන්නේ දරුවන් ශාරිීරික හා මාංශික වශයෙන්. හිංසයට ලක් නොකළ යුතු බව. ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් නීති පද්ධදයක් තිබෙනවා කාන්තා හා ළමාකාණයංශය ළමා අධිකාරය පරිවාස දෙ පපන. ර්මේන්තුව මෙෙන්ම ගෘස්ථ ප්‍රචන්ඩක්‍රියා පනත ළමයිගේ ආරක්ෂාව වෙනවෙන් තිබෙන්න්න වූ ආයතනසා අනපණන් මෙම ආයතන මෑතකාලයේදී ළමයින් ගැන සි අවධනයක් යොමු කලා දෙයන්න ගැටනල් සහගතයි යම් සිදුවීමකදී පවා එම ආයතනවල අවදිවීම අවමයි පසුගිය දින කිහිපේ පුරාම ආන්දෝලනත්මක ළමා අපචාරහා අපයෝජන සිද්ධි ගණනාවත් වාර්තාබුණා ඒ අතර බාලව ඇස්කාර දරුවන් මෙහකාර සිද්ධියට යෙදවීම ගැන වූ සිද්ධිධබුණා ළමයින් විධ මානසික වදහිස ආබලටන් கூරත්වයටත් පත්වීම ජීවත්වන නිවසේදී හෝ සමාජයේ යම් ස්ථානයකදීවියහැකි පවතින දරිද්ධතාවය හෝ තිබෙන්න්නා ූ යම් අවශ්‍යතාහේත්වෙන් තම දරුමන් වෙනත් අයගේ රැකවරණයට මේ කාරකමට මවපියන් හෝ ාරකාරත්වයන් යොමු කරනවා ඇතැම්විිට බාලවඇස්කාර මෙහකාරකමට යෙදවීමට තැරව්කරුවමාන බලනවා ඔවු සුක්ෂම ලෙස පවල්වයින් ළමයින් මුොදාගන්නේ පවතින දරිද්ධතාවයට. අගහිගකම්වලට. වතාවත් උත්ේජන ලබාදමින් මෙලෙසකූරත්වයට හිංසන ටක්වන දරුවන් මුලු සමාජටම වෛර කරනවා බොහොවිට එවැනි දරුවන්ගෙන් සමාජට හිතකර දෙයක්නම් බලාපොත්තුව නොහැකි. කුඩා කල සිටම ඔඕන්ගේ සිත්තුල තැන්පත් වෙන්නා ූ වෛරේ හේතුවෙන්නේ හපත්දේ අපේක්ෂා කළ නොහැකි. පවතින අගහිගකම් හෝ දඩබ්බර කම් හේතුවෙන් තම දරුවන් ඥාතින් වෙත බාර කර ඇග බේරාගන්නා දෙමවපියන්ද නැත්තාම නොවෙයි එවැනි සිදුවීමක සිද්ධියක් වාර්තාාවනේ නොරච්චෝ ලාලං ුඩාව ගම්හ. සිදධිය හෙලවන්නේ ප්‍රජාපොලස් කමිටු සසාමාජිකු විසින් පොලිස්සිට ලබාදුන් දුරකතන ඇමතුමින් ඉන් කිය උුණේ බාලවස්කාර දැරවයක් දම්වෙලකින් ගැටගසා විධ අඩත්තේ ටම්බල්ට ලක් කරන බව. ස්ථානාධපති නිරන්ත බන්්ාර සිද්ධියට අදාළ විමර්ෂන් සිදුකරීමට වහපියබරගත්තා මෙම සිද්ධිය හිවසේ පදිංචිකරුවන්ට නොදරන පරදි එම ස්ථානයට ලඟාවීමට සැලසුම් කරතිගුණා. නුව පොින හරින්ම නිවසට කනාාපැන්නේ විධ විසින්. දැරියව දම්වලකින් ගට ගසා තිබෙනවා ඇ දරුණු වදහිංසාාවට ලක්කර ඇති බව සනාතකර ගැනීමට නම් වැඩිවෙේලාබක්ගතු වනේ හෑ සිර්වපුාමතුවාල් කැලල්. කාලයක් දෙස්සේ පවතින පිරිස්සුම්තුවාලද ඒ අතර ඇය ජීවත් වන්නේ ඇගේ තාත්තාගේ සොහිුරියක එනම් නැන්දනියගේ නිවසේ. දැරිය මුදගක් පොලස් කණඩායම ඇගේ පියත් නැන්දනියත් අතරැග විට ගත්තා ඕන් ජීවත්වන අලංකුඩාව ගම්මානයේ බොහෝ දෙනෙකුගේ ජීවිකා වන්නේ කලපු ආශිත දීවරකර්මාන්තය, ගම්හනන වාස බොහොමයක් පොල් අතු සෙවිලි කරේවා. එහි වෙසෙන බොහෝ දෙෙනකුගේ අධ්‍යාපන මත්තම්ද පවතින්නේ පහළ මට්ටමක. කුඩක් කලසිටම මාපියන් විසින් දරුවන් විධරකියාවට යොමුකිරීම නිසා එමතත්වය උදාවී තිබෙනවා. වැඩිදිනෙක් දීවර කර්මාන්තයට යොමො වී ඇත්තේ කලපු ආසන්නේ ගම්මාන පිහිටි නිසා මෙසේ දරුණු වදහිංසාවල්ට ලක්කර ඇත්තේ දාහතර හැවරදි නිලක්ෂි. විනිීශා නැමැති දැරියන් ඇගේ පියා තිීවර කර්මාන්තේනියලටවා මව කුලි වැඩබල නිරතවවා සිව්ධනි කුගෙන්යුත් පවුලේ තෙවන්නා නිලක්ෂිකා දියනිය, ඔවුන් සියල්ලෝම අධ්‍යාපන කටයුතු අතරමග හැරදමා ඇත්තේ පවුලේ පවතින අගහිකම් නිසා. නිලක්ෂිකා දියනිය පවුලේ සෙසු අයෙන් නොව. රමක් වෙනස් අසාමාන්‍ය ගැතු පවතුම් වලින් යුක්තයි අය කුඩා කලසිටම නිතර නිතර අවට නිවස් පලට ගොස් එම නිවසියන්ට හොරෙන් ආහාර ගැනීමට පුරෘතිතුබී සිටියා එසම ඇය බොහ අවස්ථාවල ඇඳුම් ඇඳීමට මැලිකමක් දැක්කවා.ඒ නිසා ඇය සමහර විටක ඇඳස්සිටි ගෞම ගලවා විසිකර දමනවා මේ අරුන් ඇය කටයුත්තු කරද්දී මවපියන් නිරන්තරයෙන් ඇයට බැනවදනා ඇතැම් අවස්ථාවල එය කෝටු පහරින් කෙළබරබුණ මේ තත්වේ හබේ මීට වසර හතකට පමණ පෙර එම දැරිවිට වයිස අවුරදුහේදී පියා සොහරියක් විසින් අය හදා වඩා ගැනීමට රැගෙන ගියා මවපියෝ ඊට විරුද්ධත්යක් නොදැක් වූයේ අය ඔවන්ට මහත් හිසරදයක් වී සිටීම නිසා පියගේ සොහිුරියගේ ස්වාම පුරුෂයාාද මිය ගෝදුන් අඇයට දරුවන් තිදෙනෙක් න්නවා එහෙත් අය දියනයක් රැකබලා ගැනීමේ වගකීමද බාරගත්තා මෙිලස කාලය ගෙවීගයාා දරීගේ ක්‍රියා කලාාපයන ඇන්දනයට දරගත නොහැකිබුුණ කෙේ වෙතත් ඇ සිදු කරන්න වූ වැරදි ේවල්වට අයට තේරුම් යන පරිදි වටහා දෙනවා වෙනුවට ඔුන් කළේ අය තවතාවත් පීදනට රක් කිරීම අවස්ථාවල ය කරන වැැදිවට නැන්දනීගේ පිළිතුරදුන්නේ මානසික වදහිංසාවලින්දියනගේ හැසරීම රටාව ඔවුන් ප්‍රතිචාර දැක්වූේ තිරිසන් සතකුටවත් නොදන දනුවම් ලබා දෙමින් ඇය කුල් කූඩුවකට දමා විළංගු දමීමට තරම් නැන්දනිය සහැසිබුණනාා ය කරන්න වූ සුළු වරදකට පවා ඇයට ලඟින්නට ඔයේ කුකල් කූඩුවේ. ඇගේ ශරිරයේ කෝඩ්ඩු පහරක් නොවැදනු තැනක් සොයා ගැනීමට නොහැකි තරම් ඇයට වදහිංසා පමුණවා තිබෙනවා දෙයක්ත්වලට එබිය අතුරු දම්බල් දැමීමෙන් නැන්දනියගේ කූරත්වේ සැසිකම කොතරම් දෙයන්න මනාවට හැල මෙේ ධර්ම වදහිංසාාවලට ලක්වමින් සිටින අවස්ථාවක ඇය ප්‍රා පොලිස්කමටේ සාමාජිකයන්ගේ නැතගැටෙන්නේ වසනාවටමන් එස ොවන්නට ඇතම් හිටක දියනිය ජීවිතය පවා වන්තිගේවීමට ඉඩතිබුණු අයි අයට ලබාදී තිබූ අදහිංසාාවලින් සිති හැකි. සැක්කාර කාතාව පුත්්තලම අධකාරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෝස්තු දෙවනති තක්වාරක්ෂිත බධනා ාරගතකිරීමට. දැරට රැකවරය නොදීමේ චෝදනාවට දැීගේ පියා රපියල් ලක්ෂක ශරීල ඇපයක්ත්මතම මුදා හරීමටත් පුත්තලම වැඩබලන්න මයිහිස්රාන් එ ඉක්බෝල් මහතා නියෝ්ග කරා පුත්ලම දිස්ත්‍රීක් ාර නියෝජ පොලස්පතති නිමල් පෙේර හා ජේෂ්ට පොලිස්ධිකාරේ ජයමහා යන නිධහරන්ගේ උපදෙස්මත මෙහි පරයක්ෂණ සිද වනා. දිනපතා ඇහැ අලත්ම උනුසුම්පුුවත් දැගන්න අපේ යටප චාල්ලක සබස්්‍රප් කරන්න ඒගේම බෙල්ලයි කන්න එක ක්‍රික්කරුත් අපි දාාන උනුසුම් පුවත් ඔබට එක්මනින් දැනගන්නටත් පුුවන්.